මොකද අපි දන්නවා එදා ශිෂ්‍ය ව්‍යාපාරය, එදා කම්කරුපන්ති ව්‍යාපාරයේ නායකින් ත්‍රීමා විතාරණලා, වෙනුපුර ඉදිරිසිංහලා, එතකොට ඒ වගේම මේ වගේ නම් කියන්න පුළුවන් ඕන තරම්. නිසා මෙවැනි පිරිස් එදා ජීවිත පරිත්‍යාග කරේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න, මේ රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි ප්‍රේමදාසගේ නායකත්වය යටතේ නිල නොලත් හමුදා පැරාමිලිටරි කණ්ඩායම් පාවිච්චි කරමින් විවිධ නම්වලින් නාමකරණය කරපු විවිධ නිල නොලත් හමුදා කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් 66,000ක් ඝාතනය කරේ මේ රටේ. එනිසා අපි දන්නවා ඒ තිරස්චීන යුගය අපිට මතකයි. ඒතර දැන් අපිට සැකයක් තියෙනවා. දැන් අපිට පේනවා පහුගිය කාලේ අපි දැක්ක අර ජනතා එක්තරේ ඊතර අපි සංවිධානයේ හඳුන්නෙත්ති ගිහිල්ලා මේ බංග්ලාදේශයේ සමාවෙන්න මේ මාලදිවේනේ එවකට තානාපතිව හිටපු තෝරදෙනියත් එක්ක බොහොම සුහදහමු පවත්වන තත්ත්වයක් අපි දැක්කා. මොකද තෝරදෙනිය කියන්නේ මට මතකයි ජනතා එක්තරේ 1994 අපි නැවත ගොඩනැගීමෙන් පස්සේ මට මතක විදිහට ආරම්භක නියමුවා පුවත්පත්වල, පක්ෂයේ මැදෙම පුවත්පත් වෙච්ච නියමුවා පුවත්පත්වල මේ තෝරදෙනිය තමයි මේ රෝණ සහෝදරයාට වෙඩි තිබ්බේ කියන ප්‍රවෘත්තිය පළ කරා. ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට මංගාවේකේ පිටපතක් තියෙනවා. ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට ඒ තෝරදෙනියලත් එක්ක පෛරුපාසානම් පවත්වන තැනට ජනතා එක්තරුනේ දේශපාලන හෘද සාක්ෂිය දැන් මේ කාලයකට කලින්ම විකුණලා තිබ්බේ. දැන් අද වෙනකොට අපිට පේනවා මේ පිළිතුරු නොදීම ඇතුලේ විශේෂයෙන් මේ 1976න් පස්සේ මේ ගෙවිච්ච වකවානු සම්බන්ධයෙන් පිළිතුරු නොදීම, 88-99 වකවානු සම්බන්ධයෙන් පිළිතුරු නොදීම ඇතුලේ තියෙන්නේ ඔවුන්ගේ මේ දේශපාලන පිල්මාරු. ඔගලගේ දේශපාලන පිල්මාරු. මොකද අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයට, අපි ජනතාවට පක්ෂපාති, අපි ඉදිරිපත් කළ තියෙන මේ මැතිවරණයේදී අපි ඉදිරිපත් කළ තියෙන ජනාරගල සන්ධානයේ, අපිත් නියෝජනය කරන ජනාරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ජනතාවගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලිවම මෙරටේ බහුතරයක් ජනතාවට පක්ෂපාති, 90%කට ආසන්න බහුතර ජනතාවකට පක්ෂපාති, වැඩ කරන ජනතාවට, කම්කරු පන්තියට, ගුවි ජනතාවට, ධීවර ජනතාවට, රාජ්‍ය සේවකයාට, පෞද්ගලිකංශයේ සේවකයාට, ස්වයං රැකියා කරන පුද්ගලයන්ට, ඒ වගේම විවිධ සුළු පරිමාණ ව්‍යාපාර කරන ජනතාවට පක්ෂපාති වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ තියෙන මේ වැඩපිළිවෙලෙන්. එනිසා අපිට පේනවා දැන් මොවුන්ගේ වැඩපිළිවෙල පැහැදිලිවම ධන කුවේරයන්ට පක්ෂපාති වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් යන. දැන් ඊයේ පෙරේදා අපි දැක්කා මේ ජනතා එක්තු පෙරුණේ ඊයේ පෙරේදා මේ ව්‍යාපාරික සමුළු පවත්වලා ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. කාටද? ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරේ මේ බාලේන්ද්‍රන්ලට, මේ කීල්ස් ප්‍රධානීන්ට, ඒ වගේම ආපුසරයක් DSI ව්‍යාපාරයේ ප්‍රධානීන්ට, මේ වගේ රටේ ඉන්න ධන කුවේරයන්ට තමයි ඉදිරිපත් කළේ, මෙරටේ මහ ජනතාවට නෙවෙයි. එනිසා අපිට පේනවා හරි පැහැදිලිවම දැන් එක කාලයක් ඔබ දන්නවා 2000 වගේ වකවානුවකදී මේ අනුරුදුසානායකම් පාර්ලිමේන්තුවේ ඉතාම බරපතල ලෙස කෑ ගැහුවා මේ ජෝන් කීල්ස් එකට මේ නැවුතෙල් අංශය බාර දුන්නයි කියලා. මොකද ලංකාවේ වරායේ, කොළඹ වරායේ නැවුතෙල් අංශය අතිශය රටට විශාල ධනස්කන්ධයක් උපයන ක්ෂේත්‍රයක්. ඔවුන්ගේ වැඩපිළිවෙත් මේ ගැන සඳහන් කළ තියෙනවා. ඒතර එහෙම තියෙද්දි එදා චන්ද්‍රිකා ගේ නායකත්වයෙන් මේ බාලේන්ද්‍රන්ලට මේ කීල්ස් එකට මේ නැවුතෙල් අංශය දීම සම්බන්ධයෙන් බරපතල විවේචනයක් කරා. අදටත් ඔවුන්ගේ නැවත මේක පවරගෙන ආපු නැවත බාර දීමේදීත් ජෝන් කීල්ස්ලට මේක බාර දීලා තියෙනවා. එතකොට ටිල්වින් සිල්ලා අනුරුදුසානායකලා තියාගෙන DSI සමූහ ව්‍යාපාරයේ සභාපති කිව්වේ රොක්ෆෙලර් ගැන කිව්වේ. රොක්ෆෙලර් කියලා කියන්නේ එදා අධිරාජ්‍යවාදයේ ගොඩනැගීමේදී, ධනවාදයේ ගොඩනැගීමේ සංකේතය තමයි රොක්ෆෙලර්. ඒතර එයා කියනවා දැන් මේ රොක්ෆෙලර් තමයි අපි අනුගමනය කරන්න ඕන. දැන් මාක්ස්වාදයේ යල්පැනලා සමාජවාදයේ යල්පැනලා කියලා කියද්දි ඒක ගැන බොහොම සිනාමුසු මූණින් අහගෙන ඉන්නේ ටිල්වින් සිල්වා අනුරුදුසානායකලා. ඒතර අපිට දැන් පේනවා මොවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල කොතෙන්ටද යන්නේ, මොවුන්ගේ දේශපාලන වැඩපිළිවෙල කොතෙන්ටද යන්නේ, මොවුන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය කාටද කියලා. එනිසා දැන් අපිට මේ 89 වැදගත්කම තියෙන්නේ. විශේෂයෙන් මේ 88-89 1971 මෙරට ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත වීරවරුන් විසින් ගොඩනගපු ඒ දේශපාලන සම්ප්‍රදාය. මොකද ජයපිට තියෙනවා බ්‍රෑන්ඩ් එකක්, ජයපිට තියෙනවා සන්නාමයක් තිබුණා. ජයපිට තිබුණ සන්නාමයක්, ඒ සන්නාමය තමයි අවංක එඩිතර සටන්කාමී පරිත්‍යාගශීලී හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ වෙන්නේ නැති, ඒ වගේම රට වෙනුවෙන් ජනතා වෙනුවෙන්
කැපවීම් කරන්න පුළුවන් කියන ඒ සන්නාමය තිබුණා. විවිධ අඩුපාඩුකම් මැද්දේ, විවිධ දුර්ලකම් මැද්දේ මේක තිබුණා. නමුත් අපිට අද පේනවා මේ සන්නාමය තමයි විකුණලා තියෙන්නේ. මේ සන්නාමය විකුණලා. ඉතින් මේ සන්නාමය විකුණද්දී මේ සන්නාමයේ තියෙන ඓතිහාසික ඉතිහාසය පුරා අපේ සහෝදරියන් සහෝදරුන් ගොඩනගපු ඒ කැපකිරීම් මැද්දේ ගොඩනගපු ඒ අනන්‍යතාවය ඒගොල්ලන්ට ඕන. ඒ අනන්‍යතාවය ඕන. රෝණ විජේවීර සහෝදරයාගේ අනන්‍යතාවය ඕන. ගමනායක සහෝදරලගේ අනන්‍යතාවය ඕන. නිෂ්මිලගේ අනන්‍යතාවය ඕන. හැබැයි ඒ අනන්‍යතාවය දැන් මොකටද පාවිච්චි කරලා තියෙන්නේ? ඒ අනන්‍යතාවය පාවිච්චි කරලා තියෙන්නේ කෙලින්ම මේ ජෝන් කීල්ස්ලට DSI සමූහ ව්‍යාපාරයේ නායකයින්ට, ඒ වගේම ධම්මික පෙරලට මේ කොල්ලකාරී ආර්ථිකයේ එලෙසම ඉස්සරහට ගෙනියන්න. ඒ සන්නාමය පාවිච්චි කළ ජනතාව රවට්ටමින් ඒ සන්නාමය හරහා නැවත සැරයක් ආපහු මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාසට, දයාසිරිලට, පාටලීලට කියන්නේ බය කෑ ගහන්න බය වෙන්න එපා. මේ ආපෞසරයන් මේගොල්ලෝ මේ මාක්ස්වාදී වැඩපිළිවෙලක් ගෙනනවා කියලා බය වෙන්න එපා. මේගොල්ලෝ සමාජවාදී අත්හැරලා ගොඩක්කල්, මේගොල්ලෝ මාක්ස්වාදී වැඩපිළිවෙල අත්හැරලා ගොඩක්කල්, මේගොල්ලෝ දැන් ප්‍රාග්ධනයත් එක්ක යහන්ගත වීමේ ක්‍රම හොයන තත්වයක් තියෙන. ඒ නිසා මේගොල්ලෝ පොළොවේ පස්කකා ශපත කරමින් කියන්නේ අපි මේ තියෙන සිස්ටම් එක ආරක්ෂා කරනවා කියලා. විශේෂයෙන් දම්සය 2022 අරගලයේදී මේ රටේ ජනතාව යම්කිසි ප්‍රගතිශීලී පියවරක් ගත්තා, යම්කිසි සටන්කාමී පියවරක් ගත්තා. ඔවුන් මේ රටේ විධායක බලය සහිත ජනාධිපතිවරයෙක්ව බලයෙන් පහ කරන්න මහජන බලය අභ්‍යාස කරා. ඒ මහජන බලය අභ්‍යාස කරලා සිස්ටම් චේන්ජ් 225 එපා. මේ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. ජනතාවට බලය අවශ්‍යයි. ජනතාවට බලය පරිහරණය කරන ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ පරණ පාර්ලිමේන්තු ක්‍රම, විධායක ජනා ක්‍රම, මේ බදු ක්‍රමවල මූලික වෙනසක් අවශ්‍යයි. මේ ආර්ථික පද්ධතියේ වෙනසක් අවශ්‍යයි කියන හැඟීම එදා අරගලයේදී ඉදිරියට ආව. අදේ හැඟීම ඉතාමත් මහදවාලේ අමුඅමුවේ කොල්ලකමින් ඒක නැවත සැරයක් වමට හැරිච්ච ජනතාව, ප්‍රගතිශීලීත්වයට හැරිච්ච ජනතාව නැවත සැරයක් සිස්ටම් එකට ප්ලග් කිරීමේ, සිස්ටම් එකට වඩා හොඳින් අපි තමයි ප්ලග් කරන්නේ, සිස්ටම් එකට හොඳටම ප්ලග් කරන්නේ අපි තමයි කියන සහතිකය දෙමින්, පොළොවේ පස්කකා මේ ගැන සහතික දෙමින් මොවුන් දැන් කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා තමයි සියලු වතාවත් ඒ ප්‍රධාන සම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් සිදු කරන සියලුම වතාවත් එලෙසම ඉටු කරමින්, ධන කුවේරයන් ඉදිරියේ ධන නමමින් බදු වංචා කරපු, බැංකුවලට ට්‍රිලියන 2කට ආසන්න පොලු තියලා තියෙන, ඒ වගේම බදු සහන ලැබමින් ජනතාවගේ ගෙල මිරිකන මේ සුපිරි ධන කුවේරයන් එක්ක සම්බන්ධ වෙලා අද වෙනකොට මේ ඉන්දියානු ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට ධන නමමින් අද වෙනකොට මේගොල්ලෝ ඉතාම හඬනගමින් කියමින් ඉන්නේ අපි මේ සිස්ටම් එක ආරක්ෂා කරන, අපි සිස්ටම් එකට පිටින් යන්නේ නැහැ, සිස්ටම් එක රකින්න තමයි අපි කටයුතු කරන්න කියලා. ඒ නිසා හරිම පැහැදිලි අද වෙනකොට මේ රොකෆෙලර්ලා ගැන කියද්දී, රොකෆෙලර්ලාගේ ආර්ථික වැඩපිළිවෙල ගැන උදම්මනද්දී, ධන කුවේරයෝ මාක්ස්වාදය හැල්ලු කරද්දී, සමාජවාදය හැල්ලු කරද්දී ධන කුවේරයෝ ඒ ඉස්සරහා මුනිවත රකිමින් සිනහ මුසි මුහුණින් ඔවුන්ගේ ආශිර්වාද ලැබෙන තත්ත්වයට අද වෙනකොට මේ ජනතා එක්තරා නායකත්වයේ පත් වෙලා තියෙන කියන අපිට බොහොම කනගාටුයි. ඉතින් අපිට පේනවා නිසා මේ ඔක්කොම එකකට සම්බන්ධයි. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපි මේ ගැන වෙනම අපි සාකච්ඡා කරලා තියෙනවා, කරන්න බලාපොරොත්තුත් වෙනවා ඉදිරියේදී. ඉතින් ඒකෙදී අපිට පේනවා අච්චාරු වැඩපිළිවෙලක්, සියලුම කණ්ඩායම් සතුටු කරන්න ගිහිල්ලා නිශ්චිත කරුණක් හරියට කියාගන්න බැරි බොහොම සුරංගනා කතාවක් නිර්මාණය කරන්න වෙලා තියෙනෙත් ඔවුන්ට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත්. ඒ නිසා අපිට පේනවා උතුරට එකයි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මේක කරා. ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරද්දී එක ප්‍රතිපත්තියක්, සිංහලෙන් කතා කරද්දී එක ප්‍රතිපත්තියක්, දෙමළ භාෂාවෙන් කරද්දී තව ප්‍රතිපත්තියක්. මේකම අද වෙනකොට ජාතික ජනබලවේගයේ ජනතා එක්තරා නායකයන් විසින් කරලා පහුගිය දවස්වල සුමන්දිරන් මහත්තයා කිව්වා උතුරට ඇවිල්ලා අනුර කුමාර කිව්වා මාධ්‍යවේදීගේ පිළිතුරට 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා. දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා අපි 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පළාත් සභාව දැන් තියෙන මට්ටමට තමයි යන්නේ. මෙතනින් එහාට අලුත් ව්‍යවස්ථාවක් ගෙනකල් මුකුත් කරන්නේ. මම කියන්නේ මේවා මේ සාම්ප්‍රදායික දේශපාලඥයෝ කරන දේවල්, සාම්ප්‍රදායික පක්ෂ හැමදාම කරපු දේවල්. උතුරට එකයි දකුණට එකයි. ඒ නිසා මේ ප්‍රතිපත්තිවල නිවැරදිභාවය හෝ ඒවැය තියෙන දෝෂ ගැන අපේ කතාව කෙසේ වෙතත් මේක තමයි තත්ත්වය. නිසා අපිට පේනවා දැන් නිදහස් අධ්‍යාපනය දැනටත් තාමත් මේක මේ අධ්‍යාපන
ක්‍රියාවලිය තුළට ගේන්න බැරුව ඉන්න මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාලස අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම. නමුත් දැන් මේගොල්ලෝ ඒක රජයේ නියාමනය අතර ගන්නවා, කියන්නේ රජය විසින් පිළිගන්න තත්ත්වයට පත් කරනවා. කියන්නේ දැන් මේ රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන ප්‍රතිපත්තියටත් එහා යන ආර්ථික ක්‍රියාවලියකට පෞද්ගලීකරණය මේගොල්ලෝ තල්ලු වෙමින් ඉන්නේ. You're watching the Life Traveler Channel.